හැමදෙනාම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අදත් අපේ අලුත්ම වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ වෘත්තීය විෂය ධාරාව සම්බන්ධයෙන්. ඉතින් මේකට ප්‍රවේශ වීමට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සමත් අසමත් කියන කිසිම ભેදයක් නැහැ. ඕනෙ කෙනෙකුට මේ සඳහා ඉදම් කරන්න පුළුවන්. මෙහිදී මේ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ක්‍රියාත්මක වෙන්නේ මොන පාසල්වලද? මේ සඳහා ඉදම් කරන්නේ කොහොමද? සහ මේක හැදෑරුවාට පස්සේ ඔයාලට යොමු වෙන්න පුළුවන් ශේෂ්ත්‍ර කියන්නේ ඉදිරි අනාගතයේ කොහොමද කියන කාරණේ අද අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනතුරුම නරඹන්න. ඒ වගේම තව දෙයක් මතක් කරනවා, වීඩියෝ එක බලන්න කලින් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි උසස් අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් අපි වීඩියෝ රාශියක් මේ විදිහ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වීඩියෝත් නරඹන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අපි වැඩිපුර කතා කරන්න තුව කෙලින්ම වීඩියෝ එකට යමු. හොඳයි, අපි මුලින්ම බලමු ඇතුළත් වීමේ සුදුසුකම් මොනවද කියලා මේ වෘත්තීය විෂය ධාරාවට. ඉතින් මේසරේ අයදුම්පත් කැඳවලා තින්නේ 2020 අපත සාමාන්‍ය පෙළ විභාගයේ ලියපු සිසුන්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම ප්‍රමාණවත් තරමට සමත් අසමත් ભેදයක් බලන්නේ නැහැ. ඉතින් මෙතනදී ලොකු අවස්ථාවක් ලබා දීලා තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රමාණවත් පරිදි රිසල්ට් එකක් ගන්න බැරි වුණා ඊට ඉදිරි අනාගතයේ සාර්ථක කර ගැනීම සහ වෘත්තීය පුහුණුවක් සහ අධ්‍යාපනයේ ලබා දීම සඳහා තමයි මේ විෂය ධාරාව හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා 2020 අවුරුද්ද, ඒ කියන්නේ මේ විභාගය පැවතුනේ 2021 2020 සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයා පෙනී සිටපු කෙනෙක් නම් මේ සඳහා ඉදම් කරන්න පුළුවන්. මේ විෂය ධාරාව ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන කොටස් තුනක් යටතේ. ඒ කොටස් තුන තමයි පොදු විෂය ශේෂ්ත්‍රය, ව්‍යවහාරික විෂය ශේෂ්ත්‍රය, ආයතනික වෘත්තීය පුහුණු. මෙන්න මේ කියන කොටස් තුන සම්පූර්ණ කරන්න ඕන ඔයාලා අවුරුදු දෙකක් ඇතුළත. ඊට පස්සේ තමයි ඔයාට මේක සම්පූර්ණ කරා කියන සහතිකය ලැබෙන්නේ. අපි ඊළඟට බලමු මේ එක් එක් කොටස, එක් එක් ශේෂ්ත්‍රය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ ඒ එක් එක් ශේෂ්ත්‍රයේ තියෙන විෂයන් මොනවද කියන කාරණේ. අපි දැන් පළවෙනි ශේෂ්ත්‍රය ගැන කතා කරන්නේ. පළවෙනි ශේෂ්ත්‍රය තමයි පොදු විෂය ශේෂ්ත්‍රය. ඉතින් මේ වෘත්තීය විෂය ධාරාව හදාරන හැම ශිෂ්‍යයෙකුටම පොදු විෂයන් ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ විෂයන් ටික ඉගෙන ගන්න ඕනේ 12 වසරේ පළවෙනි වාරයේදී තමයි මේ විෂයන් ටික කරන්න ඕනේ. මේ විෂයන් ටික හැදෑරීම අනිවාර්යයි. මෙතන විෂයන් 9ක් තියෙනවා. ඒකට තියෙන ටොපික් එක එක් විෂයයේ තියෙන ඒකක ගණන පාඩම් ගන්න කොච්චරයිද සහ ඒ විෂය උගන්වන පැය ගන්න කොච්චරයිද කියන කාරණේ මේකේ දක්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ ටික කම්ප්ලීට් කරන්න ඕන වාගේ 12 වසරේ පළවෙනි මාසයේ ඇතුළතදී මෙතන තියෙන විෂයන් කීපයක් තමයි පළමු බස, ව්‍යවහාරික ඉංග්‍රීසි, సౌందర్య, ICT, පුරවැසි භාවයට අදාළ කුසලතා, සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා, ව්‍යවසායකත්ව කුසලතා, ක්‍රීඩා හා අනිකුත් විෂය සමකාමී ක්‍රියාකාරකම්, වෘත්තීය මාර්ගෝපදේශ පරිසර. ඉතින් මේක අනිත් ඒ කරන ළමයිට ලැබෙන්නේ නැති අවස්ථාවක්. මේ වගේ විෂයන් බොහෝ දුරට ඒ ශිෂ්‍යයන් ඉගෙන ගන්න අවස්ථාවක් හම්බෙන්නේ. ඉතින් මේක වෘත්තීය ජීවිතය සහ ඔයාලා සමාජයේ ජීවත් වෙන්න ඕන ආකාරය කියලා දෙන්න හදපු විෂයන් ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේක ඔයාලගේ හැකියාවන් සහ කුසලතාවන් වර්ධනය කරගන්න ගොඩක් වැදගත් වෙන විෂයන්. ඉතින් ඔයාලට 12 වසරේ පළවෙනි වාරයේදී මේ හැකියාවන් ටික ලබා ගන්න පුළුවන් මේ විෂයන් ටික හොඳට කම්ප්ලීට් කරොත්. අපි බලමු දෙවන විෂය කාණ්ඩේ කොහොමද කියලා. දෙවන විෂය ශේෂ්ත්‍රය තමයි විවාහාරික විෂය ශේෂ්ත්‍රය. මෙතනදී වාට විෂයන් තුනක් තෝරා ගැනීමට අවස්ථාව තියෙනවා. මෙතන විෂයන් 26ක් තියෙනවා. ඔයාලට විෂයන් ටික කියව ගන්න පුළුවන් මෙතන මම විස්තර කරද්දී. මෙතන විශේෂත්වය තමයි දැන් ඔයාලා 12 ශ්‍රේණියේ පළවෙනි වාරෙදී පොදු විෂයන් ටිකක් හැදෑරුවා. ඒක කම්ප්ලීට් කරලා පස්සේ 12 ශ්‍රේණියේ දෙවන සහ තුන්වෙනි වාරවලදී මෙන්න මෙතන තියෙන විෂයන් 26න් විෂයන් තුනක් තෝරා ගන්න ඕනේ. ඒ තුන ඔයා හදාරන්නේ 12 ශ්‍රේණියේ දෙවනි සහ තුන්වෙනි වාරවලදී. ඉතින් ඊට පස්සේ ඔයා 13 වසරට ගියාට පස්සේ හදාරන්නේ ඒ වායේ තෝරාගත්තු විෂයන් තුනෙන් එක් විෂයක් තමයි 13 වසරදී හැදෑරීම කරන්නේ. මෙතන තියෙන විෂයන් ටික මම එකින් එක කියන්න යන්නේ නැහැ. ඔයාලට මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් මේ. ඉතින් ඔයා හොඳට හිතලා බලලා ඔයා අනාගතයේදී හැකියාවක් කරන්න කැමති මොන ශේෂ්ත්‍රයෙන්ද, ඔයාලා මොන හැකියාවන් වර්ධනය කරගන්න ඕන කියන කාරණා සියල්ලක්ම බලලා ඔයාගේ කැමැත්ත, හැකියාව වගේ සියලු දේවල් බලලා මෙන්න මේ ලිස්ට් එකෙන් විෂයන් තුනක් තෝරා ගන්න 12 වසර සඳහා. 13 වසරේදී ඔයා කැමැතිම විෂය සහ ඔයා දක්ෂම, එහෙම නැත්නම් රැකියා ඉල්ලුම වැඩි අනේ වගේ මොනවාරි නිර්ණායක යටතේ
හොඳ විෂයක් තෝරා ගන්න අවස්ථාව තියෙනවා 13 වසරේදී. ඉතින් ඔයාලට ඒ 13 වසරේදී ඒ විෂය තෝරා ගන්න පුළුවන්. ඔයා 12 වසරේදී කරපු විෂයන් තුන අතරින් එකක් තමයි තෝරා ගන්න පුළුවන්. වෘත්තීය විෂය ධාරාවේ තුන්වෙනි කොටස තමයි ආයතනික වෘත්තීය පුහුණුව කියන්නේ. ඉතින් මේ කොටස තමයි මේ විෂය ධාරාවේ තියෙන වැදගත්ම සහ අනිත් විෂය ධාරාවන්ට නැති විශේෂම කොටස වෙන්නේ. ඉතින් මෙහිදී ඔයාගේ තියරි පාඩක කියන්නේ න්‍යායාත්මක කරුණු ඉගෙන ගත්තට පස්සේ ඔයාගේ පාසල විසින්ම ආව බාහිර ආයතනයකට යොමු කරනවා වෘත්තීය පුහුණුව සඳහා. මෙතනදී වාට ඉගෙනගත්තු දේවල් පැට්‍රිකලි කරලා පුහුණු වීමේ අවස්ථාව ලැබෙනවා. මෙහිදී වාට දීමනාවකුත් ගෙවන බව සඳහන් වෙනවා දිනකට රුපියල් 500ක් වගේ. ඒක හරියටම මට නිශ්චිතව කියන්න බෑ. ඒ සම්බන්ධයෙන් වාට දැනට මේක කරන කෙනෙක්ගෙන් හරි කරපු කෙනෙක්ගෙන් හරි දැනගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉතින් මේක නිම කරාට පස්සෙ වාට NVQ 4 කියන සහතිකය ලබා දෙනවා. NVQ කියන්නේ National Vocational Qualification. ඒ කියන්නේ ජාතික වෘත්තීය සුදුසුකම. මේ සුදුසුකම 4 වෙනි මට්ටමට අදාළ සහතිකය වාට ලබා දෙනවා. මේක ලබා ගන්න නම් වා මේ පාඨමාලාව අවසානයේදී කරන ටෙස්ට් එකෙන් සමත් වෙන්න ඕනේ. මේ ටෙස්ට් එක කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මගින්. ඉතින් NVQ 4 සුදුසුකම් තියෙන කවාට රැකියාව සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම NVQ 4 සහතික ඉදිරිපත් කළා වට ඩිප්ලෝමා සහ උපාධි ඇදරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ උසස් අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන්. NVQ 5-6 කියන්නේ ඩිප්ලෝමා මට්ටම. NVQ 7 කියන්නේ උපාධි මට්ටම. ඉතින් මේ NVQ 4ෙන් වාට 5-6 පාඨමාලාවක් සම්පූර්ණ කරන්න පුළුවන්. එතනින් පස්සෙ වාට උපාධියක් උනා සම්පූර්ණ කරන්න පුළුවන්. එතනින් එහාට වාත් වාගේ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම NVQ 4 යටතේ වාට ඩිප්ලෝමා සහ උපාධි ලබා දෙන ආයතන වශයෙන් යුනිවර්ටෙක්, යුනිවර්සිටි කොලෙජස්, ඕෂන් යුනිවර්සිටි කියන සාගර විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පෙන්වන්න පුළුවන්. මේවා පූර්ණ රජයේ ආයතන. එනිසා UGC පිළිගත් ඩිප්ලෝමා සහ උපාධි තමයි මේ වගේ ලබා දෙන්නේ. ඉතින් ඔයාලට වෙන විෂය ධාරාවක් කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. උපාධියක් දක්වා නැත්නම් ඉතින් එහාට උනත් වාගේ අධ්‍යාපන කටයුතු අධ්‍යයීමේ අවස්ථාව තියෙනවා. මෙතනදී තව දෙයක් කියන්න ඕනේ, මේ යුනිවර්ටෙක්, යුනිවර්සිටි කොලෙජස්, ඕෂන් යුනිවර්සිටි වගේ ඒ වගේ ලබා දෙන උපාධි පාඨමාලා නැත්නම් ඩිප්ලෝමා, ඒවට ප්‍රවේශ වීමේ සුදුසුකම්, ඒ වගේම NVQ 4 යටතේ අධ්‍යයම් කරන්න පුළුවන් මොන ශ්‍රේෂ්ඨවලටද කියන කාරණා ඔයාලට දැනගන්න ඕන නම් අපි ඒ සම්බන්ධ වෙනම වීඩියෝ කිහිපයක් ඉදිරිපත් කරලා තිනවා. ඒ වගේ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. එතකොට ඔයාලට ඒව ක්ලික් කරලා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයා අවුරුදු දෙක කම්ප්ලීට් කරලා මේ වෘත්තීය පුහුණුවත් අවුරුදු දෙක ඇතුළමයි මේක තියෙන්නේ. විශේෂ අන්තිම මාස 6 වගේ තමයි මේ වෘත්තීය පුහුණුවට අවස්ථාව දෙන්නේ. මේකත් කම්ප්ලීට් කරලා පස්සෙ වාට සහතිකේ NVQ 4 සහතිකේ අරන් පාසලෙන් ඉවත් වීමේදී මේ සහතිකේ අරන් වාට ඉවත් වීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අපි ඊළඟ පියවරට බලමු කොහොමද මේකට අයදුම් කරන්නේ කියලා. මේ පාඨමාලා වලට අයදුම්පත් වාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ. අපි වෙබ්සයිට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. වාට එතන ක්ලික් කරලා ඒ ටික ගන්න පුළුවන්. මෙතන ඇප්ලිකේෂන් එක වගේම මොන පාසල් වලද තියෙන කියන්නේ ස්කූල් ලිස්ට් එක තියෙනවා. මොන ස්කූල් වලද මේක තියෙන්නේ කියලා. ඒ වගේම මේ පාඨමාලාව සම්බන්ධ විස්තර සහිත විස්තර පත්‍රිකාවක් තියෙනවා. ඒ ටික වාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා. මේක මේ අයදුම්පත ඩවුන්ලෝඩ් කරලා ඒකේ කොපිස් දෙකක් හොයා ගන්න ඕනේ. ප්‍රින්ට් අවුට් ගන්න, ප්‍රින්ට් අවුට් දෙකක් කොපි දෙකක් විදිහට ඒ දෙක සම්පූර්ණ කරන්න ඕනේ. සම්පූර්ණ කරලා අපි ස්කූල් ලිස්ට් එකේ පෙන්වන ඊළඟ ස්ලයිඩ් එකේදී එතන තියෙනවා ස්කූල් වල ඇඩ්‍රස්. ඒ ඇඩ්‍රස් වලට ඔයාලා ලියාපදිංචි තැපැල්ලෙන් යවන්නයි තියෙන්නේ. අපි බලමු ඊළඟ පියවරේදී ඇප්ලිකේෂන් එකේ අහන විස්තර මොනවද කියලා සහ මේක ඇප්ලිකේෂන් යොමු කරන්නේ කොහොමද කියන කාරණේ. මේ අයදුම්පත තමයි ඔයාලා යොමු කරන්න ඕනේ සම්පූර්ණ කරලා. මේක තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ දාලා තියෙන ඇප්ලිකේෂන් එකේ තියෙන ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් අවුට් දෙකක් ගන්න මේ ඇප්ලිකේෂන් එකේ. අපි දෙකක් ගන්න යයි කියන එක අන්තිමට කියන්නම්. පළමුවෙන්ම අහනවා ශිෂ්‍යයා ශිෂ්‍යාවගේ සම්පූර්ණ නම. ඔයාගේ සම්පූර්ණ නම. ඊළඟට මුලකුරු සමග නම. ස්ත්‍රී ලිපිනේ ස්ත්‍රී පුරුෂ භාවය. ඉගෙනුම් මාධ්‍ය කියන්නේ ඔයා දැනට ඕ ලෙවල් හදාරපු මීඩියම් එක මොකක්ද කියලා අහනවා. උපන් දිනය සහ වයස අහනවා. ඊළඟට ඊළඟට දානවා සාමාන්‍ය පෙළ හදාරපු පාසලේ නම සහ ලිපිනය. අට ඇතුළත් වීමේ අංකයක් තහම යන්නේ දැනට ඉන්න පාසලේ ඇතුළත් වීමේ අංකය. ඒ පාසල දිස්ත්‍රික්කයේ
වාගේ විශේෂ ව්‍යාකරණ තියෙනවා ඊළඟට පුරවන්න පුළුවන් විශේෂ සමගාමී ව්‍යාකරණ මොනවද කියන එක 11 මවපියා බාරකරුගේ ලිපිනය සහ නම සහ ලිපිනය 12 යටතේ වාගේ සාමාන්‍ය පිළ ප්‍රතිඵල දාන්න තියෙනවා වර්ෂය විභාග අංකය විෂය ශ්‍රේණිය ඇගීම් ලකුණු මේ ශ්‍රේණිය සහ ඇගීම් ලකුණු කියන එක වාගේ ඕලෙවල් සහතිකේන එනවා ඒ ටික මෙතන දාන්න ඕනේ මෙතන වර්ෂයක් ඉල්ලනවා ඒ වගේම විභාග අංකය ඉල්ලනවා මෙතන මේ නිවේදනයේ අයිතුම්පත් කැඳවපු නිවේදනයේ කොහෙවත් තිබුණේ නැහැ 2020 ඕලෙවල් ඇයිට විතරයි අයිතුම් කරන්න පුළුවන් කියලා ඒ ගැන පොඩ්ඩක් හරියටම නිශ්චිතව මට සඳහන් කරන්න බෑ ඒක පොඩ්ඩක් හොයලා බලන්න අනිත් අයටත් අයිතුම් කිරීම හැකියාව තියෙනවා වෙන්න පුළුවන් මෙතන වර්ෂයක් තහන නිසායි මම කියන්නේ ඒක හරියටම පොඩ්ඩක් දැනගත්තොත් අපි කමෙන්ට් එකක් මගින් දාන්න දැනට නිවේදනය නම් මොන අවුරුද්දයටද පුළුවන් කියන කාරණේ නෑ 26 ටාගට් කියලා තමයි මේක දාලා තියෙන්නේ මේ ශ්‍රේණිය සහ ඇගීම් ලකුණු කියන එකට විස්තරයක් මෙතන දීලා තියෙනවා ශ්‍රේණිය කියන්නේ මෙන්න මේ ABC SW වශයෙන් එන ඕල්වල් සර්ටිෆිකේට් එකේන අකුරු වල තමයි මෙතන ශ්‍රේණිය විදිහට දාන්න තියෙන්නේ ඇගීම් ලකුණු එන්නේ 1 සිට 5 දක්වා අංක ටිකක් තමයි එන්නේ මේ විදිහට 1 2 3 4 5 ඒකත් වගේ ඕල්වල් සර්ටිෆිකේට් එක එනවා ඒක 3 වෙනි කොලම් එකේ දාන්න 13 14 යනවා වා දැන් ආයුධම් කරන ඒවා සම්බන්ධයෙන් මොන මාධ්‍යෙන්ද ආයුධම් කරන්නේ සිංහලද දෙමළද ඊට පස්සේ විෂයන් 3ක් තෝරන්න තියෙනවා ඔයා කැමති විෂයන් 3 මොකද කියලා තෝරන්න හරි විෂයන් 26න් 3ක් මේ විෂයන් 3 හරියට කල්පනා කරලා ගන්න මේ 15 සහ 16 තියෙන විදුහල්පතිතුමාට සම්පූර්ණ කරන්න මෙතන දිහානවා පා මේ පාසලේ මේ සස්පල වෘත්ති විෂය ධාරාව තියෙනවද කියන එක අහනවා ඒක ප්‍රින්සිපල් සාතික කරන්න ඕනේ අංග 16ත් විදුහල්පතිතුමා තමයි සාතික කරන්න ඕනේ 17 යටතේ අස්සම් කරන්න ඕන වාගේ අස්සම් කරන දාන්න මවපියා බාරකරුගේ අස්සම් අනිත් පැත්තේ දාන්න අපි කිව්වාට ඇප්ලිකේෂන් දෙකක් සම්පූර්ණ කරන්න ඕනේ කියලා මෙන්න එක ඇප්ලිකේෂන් එකක් වා පෝස්ට් කරන ඇප්ලිකේෂන් එකේ මේ 15 සහ 16 කියන්නේ දැනට වා ඉන්න ඉස්කෝලේ විදුහල්පතිගේ සහතිකය ඕනේ නැහැ 15 16 නැතුව වාට පෝස්ට් කරන්න පුළුවන් වාගේ ඇප්ලිකේෂන් එක ඊළඟ ඇප්ලිකේෂන් එක දෙවෙනි ඇප්ලිකේෂන් එකේදී වා 15 දාසේ සම්පූර්ණ කරගන්න ඕනේ ස්කෝලේ ප්‍රින්සිපල් ට කියලා. මේ සම්පූර්ණ කරගන්නේ කොහොමද? අර අලුත් පාසලේ ලියාපදිංචි වෙද්දී අරන් යන්න ඕනේ. ඒ විදිහට තමයි ඇප්ලිකේෂන් දෙකක් අවශ්‍ය වෙන්නේ. ඉතින් පාසල් ලේඛනේ අපි ඊළඟට වාට කියන්නම්. ඔයාට ඒකට ඒ පාසලේ ඇඩ්‍රස් එක සහ විස්තර ලබා ගන්න පුළුවන්. ඒ පාසලට තමයි ඔයා කිලින්ම වාගේ අයිතුම් පත්‍රය පෝස්ට් කරන්න ඕනේ. මතක ඇතුව ලියාපදිංචි තැපෑලෙන් මේක යොමු කරන්න. අපි ඊළඟට බලමු ස්කූල් ලිස්ට් එක මොකක්ද කියලා. මේක තමයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු නිවේදනය. මේ නිවේදනයේ පරිදි ඉස්කෝල 519 ක මේ පාඨමාලාව පැවැත්වෙනවා මේ විෂය ධාරාව. අපස සාමාන්‍ය පෙළ සමන්ත සමත් භාවයේ සලකන නොලැබේ කියලා මෙතන තියෙනවා. වෘත්ති විෂය ධාරාවට ඇතුළත් කර ගැනීමේදී NVQ අතර මට්ටමේ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කිරීමේ හැකියාව තියෙනවා. මේ අපි කලින් සඳහන් කරපු විෂයන් 26 මේ විෂයන් 3 තමයි අතර ඇප්ලිකේෂන් එකේ දාන්න ඕනේ. අයිතුම්පත් බාර ගන්න අවසන් දිනේ ඔක්තෝබර් 26 අඟහරුවාදා ඊට කලින් ඇප්ලිකේෂන් එක දාන්න. ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන්. මේ අපි කලින් කියපු කාරණේ පිටපත් දෙකක් සම්පූර්ණ කරන්න ඕනේ. එක් පිටපතක් ඉගෙන ගන්න පාසල වෙන සහතිකයේ රහිතව. සහතිකයේ රහිතව එකක් යවනවා අනික විදුහල්පතිගේ සහතිකයේ සහිතව ඉදිරිපත් කරනවා නව පාසලට ඇතුළු වෙන අවස්ථාවේදී. ඔයාලට මේ සම්බන්ධයෙන් මොනවාරි විමසීමක් කරන්න ඕන නම් අධ්‍යාපන අමාත්‍යාංශයට කෝල් කරන්න පුළුවන් මෙන්න මේ නම්බර් වලට. නම්බර් දෙකක් දීලා තියෙනවා. පෙරවරු වැඩ කරන සතියේ දිනවල පෙරවරු 9:00 වෙනකම්. මෙන්න මේ නම්බර් වලට කෝල් කරලා ඔයාලට විස්තර ගන්න පුළුවන්. මේකත් ඔයාලට වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ අපි දෙන ලින්ක් එකෙන්ම. මේ ටික තමයි නිවේදනයේ සඳහන් වෙන්නේ අර මං කිව්වා වගේ මෙතන මේ මොන අවුරුද්දයටද පුළුවන් කියන කාරණේ මේක නෑ මොන අවුරුද්දේ ඔලවල් කරපුවාටද පුළුවන් කියන කාරණේ නෑ අපිට සාමාන්‍ය පෙළ විභාගයේ මේ පෙනීසිරි සිසුන්ට පුළුවන් කියන එක තමයි තියෙන්නේ ඒ නිසා අනිත්ටට අයදුම් කරන්න පුළුවන් ඇති කියලා මම හිතනවා වෘත්ති විෂය ධාරාව හැම පාසලකම නෑ ඒක පැවැත්වෙන පාසල් 520කට ආසන්න ලිස්ට් එකක් මෙතන තියෙනවා මම මේක ස්ක්‍රෝල් ඩවුන් කරනවා එතකොට කියව ගන්න පුළුවන් මේ මීට හැම ඩිස්ත්‍රික් එකෙම තියෙනවා මේක පළාත් වශයෙන් තමයි මෙතන පළාත තියෙනවා ඩිස්ත්‍රික්ක අධ්‍යාපන කලාපය පාසල නම මේ
කොළඹ එකේ තමයි තියෙන්නේ ජාතික පාසලද පළාත් පාසලද කියන එක තියෙනවා NS කියන්නේ National School PS කියන්නේ Provincial School මීඩියම් එක මොන මාධ්‍යෙන්ද තියෙන්නේ සිංහලද තමිල්ද කියන එක මම මේක එමෙයට පල්ලෙහාට යවන්න ඔයාලට උඩ බලා ගන්න පුළුවන් වෙයි මුලින්ම තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ටික मेक वाट डाउनलोड करना पुलवा वेबसाइट अभी दिन लिंक कुलम इलाट कलतर डिस्ट्रिकेट मेतन पड़ा महानगर डिस्ट्रिक මාතලේ නෝරේලිය පාඩමේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන් හෝල් පෝස් කරලා එතකොට කිය ගන්න පුළුවන් මේ ගාල්ල මාතර තන හම්බන්තොට යාපනය මන්නාරම කිලිනොච්චිය වවුනියා මුලතිව් ත්‍රිකුණාමලය මඩකලපු वाट स्कोल आयुक सीमा इके आयुक अंपार क्लियर ने वेबसाइट की दल मेवागे इमेज कमाई उत्तलम अनुराधपुर बदुल्ल मुनराल रत्नपुरे केरल इनमें विद्यार्थम स्कूल लिस्ट तीन तुम आगे आना वाट स्क्रीन शॉट पोज कर डाउनलोड कर बलान इतने मेवागे वीडियो तरह बलान अपने चैनल सब्सक्राइब कर बेल आइकन का क्लिकिया क्लोजिंग डेट अप्लीकेशन अभी पोस्ट करें दिन पोस्ट ऑफिस तरल तीन सामने वस्तु अंतिम दिन मैंने कहीं विनाशल वेबसाइट धन धन अभी कल दिन तीन मैं रजिस्टर पोस्ट कगे कॉपी अप्लीकेशन पील करना मेटी तम की दिन प्रश्न डेटल तीन कमेंट दी वाला वाट विश्व अडर लगे संबंधी अभी मे वगे वीडियो की हम अभी उस सद्यापन संबंधी वीडियो तीन इवत नलब कि आराधना करना।